වීඩියෝ එක ප්ලේ කරන එක නතර කරන්න. පළවෙනි පරීක්ෂණයේ දත්තරික හොඳින් කියවල රූප සටහනක් අඳින්න. ඊට පස්සේ ගාන හදන්න. එච්චේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවල 0.057ක් වන ද්‍රාවණයක් ඝන ඒ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 500ක් ජලයේ ඝන සෙන්ටිමීටර 500ක් සමග හොඳින් සොලවනවා. ඒ ජලීය ද්‍රාවණයේ pH එක 3.21. ඉතින් මේ තියෙන ද්‍රාවණය මොකද්ද? මුලින් තිබිච්ච ද්‍රාවණය. මේ තියෙන්නේ ජලයේ යොදලා සෙලෙව්වට පස්සේ සමතුලිතරෙන් ලැබෙන ද්‍රාවණය. රූප සටහන් දෙකක් ඇඳලා තියෙන්න ඕනේ. ආරම්භයේ තිබිච්ච විදිහ, දැන් තියෙන විදිහ. ආරම්භයේ තියෙන විදිහ, දැන් තියෙන විදිහ. රූප සටහන් දෙකක් තියෙන්න ඕනේ ඇඳලා. එතකොට ජලයේ ස්තරයේ pH එකේ 3.21 නම් ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් ජලයේ ස්තරයේ හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය කීයද කියලා. ප්‍රතිලාභ බලලා ඉක්මනට ගන්න හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය කීයද? 6.165. ගිරීම 10^4. දැන් මේ ජලීය ස්තරයේ මේ දියවැල තියෙන HA සමතුලිතතාවයක් හදනවා. ජලීය ස්තරයේදී සමතුලිතතාවයක් හදනවා. මොකක්ද ජලීය ස්තරයේදී හදන සමතුලිතතාව? HA ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේක දුබල අම්ලයක් හයිඩ්‍රෝනියම් අයන සහ ඒරින අයන හදන. ඒ ප්‍රතික්‍රියාව පිළ ලියන්න පුළුවන්. එතකොට මේ ද්‍රාවණයේ හයිඩ්‍රෝනියම් වෙන කිසිම ක්‍රමයකට ලැබිලා නැති හින්දා ජලයෙන් ලැබිලා තියෙන හයිඩ්‍රෝනියම් ප්‍රමාණය නොගිනිය හැකි කියලා උපකල්පනය කළොත් ජලයේ තියෙන හයිඩ්‍රෝනියම් ප්‍රමාණය ඒ ද්‍රාවණය තුළ තියෙන ඒරින ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ. කරගමු. ජලයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් ප්‍රමාණය නොගිනිය හැකි එඳ මේ ප්‍රතික්‍රියාවෙන් එකට එක අනුපාතයෙන් හයිඩ්‍රෝනියම් සහ ඒරින හැදෙනවා. හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ඒරින සාන්ද්‍රණයට සමානයි. ඉතින් අපිට තේරෙන්න ඕනේ අපි හොයාගෙන තියෙනවා අපි ගණනය කරගෙන තියෙනවා හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය. එනං ඒරින සාන්ද්‍රයත් ඒ ගානම. දැන් මේ HA අම්ලයට KA ලියන්න පුළුවන්. KA සමාන වෙනවා හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ගුණ කිරීම ඒරින සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය. K යගේ ගානේ දීලා තියෙනවා. K යගේ ඝන දෙසිමීටර මවුල එක්වරක් 10^5යි. හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ඝන දෙසිමීටර මවුල 6.165. හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ඝන දෙසිමීටර මවුල 6.165 10^4යි. ඒරින සාන්ද්‍රණයත් ඒ අගෙම වෙන්න ඕනේ. සමතුලිතයට HA සාන්ද්‍රය සමතුලිතයේ HA සාන්ද්‍රණය අයි දශම එකයි හයයි පහේ වර්ගය ගුණ කිරීම 10^3. උත්තරේ ඝන දෙසිමීටරට මවුල 3.8.1 ගුණ කිරීම 10^2 වගේ උත්තරයක් එන්නේ. එතකොට ගණනය කිරීම මෙතනින් හර සරල කරගන්න 3.8 වරක් 10^2 කියලා ගත්තර ප්‍රශ්නයක් එන්නේ. ජලීය ස්තරයේ
එච්චේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 3.8 වරක් 10 රින 2ක් වෙනවා. එතකොට ජලයේ ස්තරයේ විඝටනය වෙච්ච එච්චේ තියෙනවා 6.165 වරක් 10 රින 4ක්. මොකද විඝටනය වූ කතාව එච්චේ විඝටණයෙන් තමයි හයිඩ්‍රෝනියම් හැදුනේ. ඒතකොට මේ විඝටණයට සමාන හයිඩ්‍රෝනියම් ප්‍රමාණයක් හැදිලා තියෙනවා. දැන් අපිට වැදගත් සම්බන්ධයක් මෙතනදී අවබෝධ වෙන්න ඕනේ. ඒක තමයි ක්ලෝරොෆෝම් වල දියවෙච්ච එච්චේ ද්‍රාවණයක් අපි ගත්තේ. ක්ලෝරොෆෝම් තුල දියවෙච්ච එච්චේ ද්‍රාවණයක් ගත්තා. ඒක එක්ක ජලය සොලවල ස්තර දෙකකට වෙන් වුණා. ඒතකොට දැන් මොකද වෙන්නේ? මෙතන තිබිච්ච එච්චේ තමයි මේ තැන් දෙකටම පැතිරෙන්නේ. ඒතකොට ක්ලෝරොෆෝම් වල ඉතුරු වෙලා තියෙන එච්චේ මවුල ගානයි ජලයේ තියෙන එච්චේ මවුල ගානයි ජලයේදී විඝටනය වූ එච්චේ මවුල ගානයි ඒ තුනම එකතු කළොත් ඒ ගාන මුලින් තිබිච්ච එච්චේ ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ. ඒ අනුව අපිට ක්ලෝරොෆෝම් වල දැන් ඉතුරු වෙලා තියෙන එච්චේ මවුල ගාන ගණනය කරගන්න පුළුවන්. ඒක තමයි කරන්න ඕනේ දේ. හරි. පටංගමු වැඩේ. ඉස්සෙල්ලාම ගණනය කරන්න පුළුවන් යෙදු එච්චේ මවුල ගාන. යදු එච්චේ මවුල ගාන යදු ද්‍රාවණයේ සාන්ද්‍රණය ಗುಣ කිරීම යදු ද්‍රාවණයේ පරිමාව ජල ස්තරයේ විඝටනය නො වූ එච්චේ මවුල ගාන විඝටනය නො වූ එච්චේ වල සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 3.8 වරක් 10 රින 2යි ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර 0.5යි ඝන සෙන්ටිමීටර 500යි ඝන ඩෙසිමීටර 0.5යි අපිට ඒකට පේනවා විඝටනය වෙච්ච එච්චේ මවුල ගාන මේ ගානෙන් 100න් එකක් විතර වෙනවා. ඒ හින්දා අපි විඝටනය වෙලා පවතින එච්චේ මවුල ගාන නොගිනි හැකියයි උපකල්පනය කරනවා. ජල ස්තරේ විඝටනය වී පවතින එච්චේ මවුල ගණන නොගිනි හැකියයි උපකල්පනය කරමු. නැවත සැරයක් කිව්වොත් පරීක්ෂණයට ගත්ත එච්චේ දැන් තැන් තුනක තියෙනවා. ජලයේ ස්තරයේ විඝටනය නොවී පවතිනවා, ජලයේ ස්තරයේ විඝටනය වෙලා පවතිනවා, ක්ලෝරොෆෝම් ස්තරයේ ඉතිරි වෙලා පවතිනවා. එතකොට ගත්ත ප්‍රමාණය ඒ තැන් තුනේ තියෙන එච්චේ ප්‍රමාණ වල එකතුවට සමාන වෙන්න ඕනේ. ඒ නිසා දැන් අපි තැන් දෙකක තියෙන ප්‍රමාණය දන්නවා. ජලයේ ස්තරයේ නිදහස්ව තියෙන විඝටනයේ නොවිච්ච එච්චේ ප්‍රමාණය දන්නවා. විඝටනයේ වෙච්ච ප්‍රමාණය නොගිනි හැකි. එහෙනම් ඉතිරි ප්‍රමාණය ක්ලෝරොෆෝම් ස්තරයේ තියෙන්න ඕනේ. ඒක අපිට ගණනය කරන්න පුළුවන් ක්ලෝරොෆෝම් ස්තරයේ පවතින එච්චේ මවුල ගාන. ක්ලෝරොෆෝම් ස්තරයේ ඉතිරි එච්චේ මවුල ගාන සමානයි සම්පූර්ණ ආරම්භයේදී තිබිච්ච මවුල ගාන අඩු කිරීම ජලයේ ස්තරයේ විඝටනයේ නො වූ මවුල ගාන සහ ජලයේ ස්තරයේ විඝටනයේ වූ මවුල ගාන. ඒතර ජලයේ ස්තරයේ විඝටනයේ වූ මවුල ගාන නොගිනි හැකි කියලා උපකල්පනය කරා. ඒතර ක්ලෝරොෆෝම් ස්තරයේ තියෙන එච්චේ මවුල ගාන මවුල 0.0095 ක්ලෝරොෆෝම් ස්තරේ එච්චේ සාන්ද්‍රණය ක්ලෝරොෆෝම් ස්තරේ තියෙන එච්චේ මවුල ගාන
ක්ලෝරෝෆෝම් ස්තරයේ පරිමාවෙන් බෙදන්න පුළුවන්. දශමිති දෙකක් දකුණට එකක් දකුණට. පැන්ඩෙසිමීටර් මවුල 1.9 වරක් 10^2. පැන්ඩෙසිමීටර් මවුල 1.9 වරක් 10^2. ජලය සහ ක්ලෝරෝෆෝම් අතර කියලා තියෙනවා. ජලය සහ ක්ලෝරෝෆෝම් අතර කිව්වහම විභාග සංගුණකයේ අපි ලියන සම්ප්‍රදායට අනුව ලවයට එන්න ඕනේ ජලය, හරයට එන්න ඕනේ ක්ලෝරෝෆෝම්. ඒ තමයි සම්ප්‍රදාය. ඒතර ජලය ලවයට එන්න නම් සමීකරණය මේ විදිහට ලියන්න ඕනේ, ජලය පළ පැත්තට එන විදිහට. ජලය තුල එච්චේ සාන්ද්‍රණය කීයද? කරණේසි මීටර මවුල 3.8 වරක් 10^2. ක්ලෝරෝෆෝම් තුල එච්චේ සාන්ද්‍රණය ගණ්ඩේසි මීටර මවුල 1.2 වරක් 10^2. විභාග සංගුණකයේ 2. දෙවැනි පරීක්ෂණයටත් රූප සටහනක් අඳින්න ඕනේ. රූප සටහනක් ඇඳලා නැත්නම් වීඩියෝ එක ප්ලේ කරන එක නතර කරලා රූප සටහනක් අඳින්න. දැන් සිද්ධ වෙන්නේ දේ තමයි ක්ලෝරෝෆෝම් ස්තරයේ තියෙන HA ජලීය ස්තරයට යනකොට HA අම්ලයක්, ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ඒතොර ජලීය ස්තරයේ මොකද වෙන්නේ? HAත් පවතිනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන මොනවාද? සෝඩියම් වල ලවණයක් පවතිනවා. ක්ලෝරෝෆෝම් ස්තරයේ පවතින්නේ HA විතර. ඔන්නෝයි කාරණේ අවබෝධ වෙන්න ඕනේ. මොකද්ද අවබෝධ වෙන්න ඕන කාරණේ? ක්ලෝරෝෆෝම් ස්තරයේ තියෙන HA ජලීය ස්තරයට යනකොට, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට යනකොට, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මයක් හින්දා ඒ HA ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලවණය හැදෙනවා. ඒක සෝඩියම් ලවණෙත් තියෙනවා, HA ඉතුරු වෙනවා. ඇයි HA ඉතුරු වෙනවා කියලා ගත්තේ? HA සාන්ද්‍රණයට වඩා යදල තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රය අඩුයි. මවුල අනුපාතය 1:1, පරිම අනුපාතය 1:1 තියෙන්නේ. ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාව කළ ඉවර වෙනවා, HA ඉතුරු වෙනවා. ඒතර එන්නේ අදහස තියෙන විදිහට රූප සටහනක් ඇඳ ගන්න ඕනේ. එනිටම අපි හිතන්න ඕනේ දේ තමයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සිද්ධ වෙච්ච ප්‍රතික්‍රියාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි සීමාකාරී ප්‍රතික්‍රියකේ. ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවෙන් පස්සේ HA කොච්චරක් ඉතුරු වුණාද? ඒක අපිට ගණනය කරගන්න පුළුවන්. ප්‍රතික්‍රියා කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. ඇන්ඩෙසිමීටර මවුල 0.27, 0.27 ගුණ කිරීම පරිමාව. ඝන ඩෙසිමීටර 0.5. ඝන සිනි 500. මවුල 0.0135. ඒ ටික ප්‍රතික්‍රියා කරනවා HA සමග. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ජලීය මාධ්‍යයේදී. ප්‍රතික්‍රියා කළ HA මවුල ගන්න. ප්‍රතික්‍රියා කළ HA මවුල ගන්න මවුල 0.0135. යෙදු HA මවුල ගන්න. ඝන ඩෙසිමීටර මවුල 0.0057 ගුණ කිරීම පරිමාව ඝන ඩෙසිමීටර 0.5. මවුල 0.0285. එතකොට HA මවුල මෙච්චරක් ප්‍රතික්‍රියාවට ගත්තා, මෙච්චරක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කළා. එහෙමනම් ඉතුරු වෙන HA මවුල ගාන ගන්නේ කරන්න පුළුවන්. ඉතුරුන HA මවුල ගාන සමාන වෙනවා යොදපු මවුල ගානෙන්
අඩු කරනවා ප්‍රතික්‍රියා කළ මවුලක. සෝඩියම් ලවණේ මවුල ගන්න පස්සේ අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකත් මේ අවස්ථාවේදීම ගණනය කරමු. ඇදුණු සෝඩියම් ලවණේ මවුලක අනුපාතය 1ට 1යි. තුරු වෙච්ච HA මවුල ගන්න තමයි මොකද වෙන්නේ? පැතිරෙන්නේ ජලයේ ක්ලෝරෝෆෝම් වලයි දෙකේම. ඒතර අපි කල්පනා කළොත් ජලයේ තියෙන HA මවුල ගන්න A කියලා ක්ලෝරෝෆෝම් වල තියෙන HA මවුල ගන්න මවුල 0.015 අඩු කිරීම A වෙන්න ඕනේ. බලන්න කල්පනා කරලා මේ ඉතුරු වෙච්ච HA ටික තමයි ජලය තුලයි ක්ලෝරෝෆෝම් තුලයි දිය වෙන්නේ HA විදිහට. ඒතර HA විදිහට දිය වෙච්ච ජලයේ දිය වෙච්ච මවුල ගන්න A නම් ක්ලෝරෝෆෝම් වල තියෙන මවුල ගන්න මවුල 0.015 අඩු කිරීම ඒ වෙන්න ඕනේ. ගන්න එකන්න පුළුවන්. මේකේ සාන්ද්‍රය ගන්න එකන්න පුළුවන්. KD වලට ආදේශ කරන්න පුළුවන්. ඒතර මේ පරීක්ෂණය සෙල්සියස් එක 27 මේ සිදු කළ නිසා KD වලගේ කලින් අගේම තමයි. මෙම පරීක්ෂණය සෙල්සියස් අංශක 27 දීම සිදු කළ නිසා KD වලගේ කීයද? 2යි. ඒතර ලියන්න පුළුවන් 2 සමානයි ලවයට ලියන්නේ ජලයේ HA සාන්ද්‍රණය. මවුල A බෙදීම පරිමාව ගන් ඩෙසිමීටර 0.5යි. හරයට ලියන්නේ ක්ලෝරෝෆෝම් වල HA සාන්ද්‍රණය. මවුල 0.015 අඩු කිරීම A බෙදීම පරිමාව. ජලීය ස්තරයේ HA මවුල ගන්න මවුල 0.01යි. ඊළඟ වීඩියෝෙන් මෙම ප්‍රශ්නයේ ඉතිරි කොටසට පිළිතුරු ලියන ආකාරය සලකා බලමු. ඔබට ඇතිවන විෂානුබද්ධ ගැටළු විසඳා ගැනීමට www.amila.guru/qa වෙබ් පිටුවට පිවිසෙන්න. අමිල ගුරු channel එකේ අලුත් වීඩියෝ ගැන දැනගැනීමට අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.